गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स मन्ये सोवन्नयो राशि सोवन्न माला च नन्दको यत् दासो आम जातो तितो तुट्ठुल्लानि गच्छतीति अति पूजनीय अति गौरवनीय අපට අවසරයි අපේ උඩගම සුමංගල අපේ හාමුදුරන් වහන්සේ එවැගේම අපේ ගෞරවනීය රේවත හාමුදුරන් වහන්සේ එවැගේම අපේ ගෞරවනීය සුමේද හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසර සදාවන්ත සත්පුරුෂ පින්නතුනි අපි සුපුරුදු පරිදි සිකුරාදා දවසේ පැවැත්වෙන ජාතක කතා ධර්ම දේශනාවටයි මේ සූදානම් වෙන්නේ. අද තියෙන්නේ ජාතක කතා පොතේ පිළිවෙලින් 39 වෙනි ජාතක කතාව. අපි මේ වෙනකොට ජාතක කතා පොතෙහි පිළිවෙලින් ජාතක කතා 38ක් කතා කළා. අද කතා කරන්නේ 39 වෙනි ජාතකය. මේ ජාතක කතාව නමින් සඳහන් වෙන්නේ නන්ද ජාතකය කියලා. නන්ද ජාතකය ඉතින් ගොඩක් දිගේ එකක් නෙමෙයි බොහොම පුංචි ජාතක කතාවක්. නමුත් අපි මේ පිළිබඳව තියෙන විස්තර ටික සාකච්ඡා කරමු. ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමයේ වැඩ සිටියා. ඒ වැඩ ඉන්න කාලෙදී සරියුත් මහරහතන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමයේම වැඩ සිටියා. එහෙම වැඩ ඉඳලා සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන චාරිකාවේ වැඩියා. ඉතින් මේ චාරිකාවේ වඩිනකොට අපි දන්නවා බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් සරියුත් මහරහතන් වහන්සේ සමගින් වඩිනවා. ඉතින් ඒ සියලු දෙනාමත් සමගින් සරියුත් මහරහතන් වහන්සේ මේ චාරිකාවේ වැඩියා. මෙහෙම වඩින පිරිස අතර එක්තරා හාමුදුරු නමක් හිටියා. එහා අඳුරෝ සරියුත් හාමුදුරුවන් වහන්සේට බොහෝම කීකරුව බොහොම ලැදිව හිටපු කෙනෙක්. අර කියන්නේ 100කින්වත් හොයාගන්න බැරි කෙනෙක් කියලා. අන්න ඒ විදිහට බොහෝම ලැදිව බොහොම හිතවත් කියන සියලුම දෙයක් ඉතා මැනවින් කරමින් වත් පිළිවෙත් කරමින් බොහොම හොඳින් කටයුතු කරපු ආමතුරුණමක් හිටියා. ඉතින් මේ ආමතුරුව අර චාරිකාවේ වැඩලා චාරිකාවේ අතරතුරදී මේ ආමතුරුන් වහන්සේ මොරණ්ඩු වුණා. කියන කිසිවක් අහන්නේ නැතුව ගියා. උන්වහන්සේට හිතු විදිහට කටයුතු කරන්න පටන් ගත්තා. මේ පිරිස අතර මෙහෙම මේ චාරිකාව අවසන් වෙලා සරියුත් මහරහතන් වහන්සේ නැවත සවැත් නුවර චේතවනාරාමයට වැඩියා අර සියලු දෙනා වහන්සේ සමගින්. ඉතින් චේතවනාරාමයට වැඩියයින් පස්සේ අර හාමුදුරන් වහන්සේ නැවතත් බොහොම කීකරු කෙනෙක්. ඉන් කවුරු කියලාත් නෙමෙයි. උන්වහන්සේම දැන් බොහොම කීකරුයි. සරියුත් මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිගනිමින් උන්වහන්සේට අප උපස්ථාන කරමින් කියන සියලුම දෙයක් එහෙම අතපසු නොකොට
ඒ සියල්ල මැනවින් සිද්ධ කරන දාසේක් වාගේ කටයුතු කරන හාමුදුරු නමක් බවට පත් වුණා. ඉතින් මේ පුවත මේ සිද්ධිය සැරියුත් මහරහතන් වහන්සේ එදා බුදුරජාණන් වහන්සේ සමග ප්‍රකාශ කළා. එම ප්‍රකාශ කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැරියුත් මේ භික්ෂුව අද විතරක් නෙමේ පෙරත් මේ විදිහටම කටයුතු කරපු කෙනෙක්. පෙරත් මේ විදිහටම මොරණ්ඩුව කටයුතු කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා සැරියුත් මහරහතන් වහන්සේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ ඒ පෙර සිදුවීම අපි දන්නේ නැහැ. ඒසයි පෙර සිදුවීම අපට කියලා දෙන්නයි කියලා. මේ වෙලාවෙදි තමයි බුදුරජාණන් වහන්සේ මේ නන්ද ජාතකයේ දේශනා කරන්නට යෙදුනේ. ඉතින් ඉස්සර මේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරුවන් රාජ්‍ය කරන කාලේ ඉතින් අපි මේ ජාතක කතා කරනකොට සමහර ඒවයි යටකිය දවස විතරක් කියලා විස්තර කරනවා. සමහර තැන්වල බොහෝ තැන්වල තියෙන්නේ බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් බරණැස් නුවර රාජ්‍ය කරන කාලේ කියලයි ආරම්භ වෙන්නේ. එහෙමනම් මේ ප්‍රවෘත්තීන් ඉතා ගොඩාක් අතීතයට ගියේ වනවෙයි. ඒ මෑත අතීතයේ සිදුවෙන සිදුවීම් කියලා අපට හිතන්න පුළුවන්. මොකද බරණැස් නුවරයි ඒ රාජ්‍ය වංශයි තාම එහෙමම පවතින නිසා ඒ බරණැස් නුවර හැටියට අපට ඒ හඳුන්වා ගන්න පුළුවන් ප්‍රදේශත් අද තිබෙන නිසාම මේ බරණැස් මේ රජුරෝ මේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන මේ රාජ පරම්පරාව අතීතේ තිබුණු එකක් කියන බව අපට ඉතා මැනවින් පැහැදිලි අද තොරතුරු සිහිපත් කරනකොට. ඉතින් මේ මේ බරණැස් නුවර එක්තරා කෙළමි පුත්‍රයෙක්ගේ එක්තරා සිටු පුත්‍රයෙක්ගේ පුතෙක් වශයෙන් අපේ බෝසතාණන් වහන්සේ මෙලව එළිය දුටුවා, උප්පත්තිය ලැබුවා. එමේ කෙළමි පුත්‍රයාට යාළුවෙක් හිටියා, වයසක බමුණෙක්. මේ වයසක කෙළමි පුත්‍රයෙක් බමුණෙක්, එහෙම නැත්නම් එක්තරා තරමක සිටුවරයෙක්. එමේ සිටුවරයා මේගේ සිටුවරයා ටිකක් වයස්ගතයි. ඒ සිටුවරයා විවාහ වෙලා හිටියේ තරුණ බිරිඳක් කාන්තාවක් සමග. මේ මෙහිම මේ දෙපළට ටික කාලයක් ගත වෙනකොට දරුවෙක් ඉපදුනා. මේ කෙළඹි පුත්‍රයා නැත්තම් මේ සිටුවරයා කල්පනා කරනවා, මම වයස්ගතයි, මගේ බිරිඳ තරුණයි, නිසා නොබෝ කලකින් මම මිය පරලව යන්න පුළුවන්. එහෙම වෙනකොට මගේ බිරිඳ තවත් ස්වාමිවරු සමග විවාහ වෙලා මගේ ධනයටත් මගේ දරුවටත් කරදර කරන්න පුළුවන් කියලා කල්පනා කළා. ගෙදර සේවකයෙක් හිටියා, බොහොම කීකරු කෙනෙක්, නන්ද කියලා, ගෙදරට බොහොම හිතවත් කෙනෙක්. මේ නන්ද කියන දාසියත් එකතු කරගෙන මේ කෙළඹි පුත්‍රයාණන් දුර මේ වෙනත් ප්‍රදේශයකට වෙනත් මේ තමන්ගේම ඒ ධනිය තියෙන තැනකට ගිහිල්ලා ඒ ධනිය නිදන් ගත කළා. අද නම් ඉතින් බැංකුවල නැත්තන් ඔය තැන්වල ඒ ධනිය තැන්පත් කරනවා. එදා කලේ මං හිතන්නේ අපි ලංකාවේ වුණත් අතීතයේ බොහෝ දෙනෙක් සිද්ධ කළේ මොකද්ද, පොළවෙහි වලලා තැබීම. ඉතින් මේ නිදන්ගත කරන මේ ධනය නිධානය දන්නේ අර නන්ද කියන දාසයා විතරයි. ඒ නන්ද කියන දාසයාට උපදෙස් දුන්නා, ඔබ මම නැති කාලෙක මගේ පුතා තරුණ වියට පැමුණුණයින් පස්සේ මේ ධනය තියෙන තැන පෙන්නලා ඒ ධනය අරන් දීලා ඒ පුතත් සමගින් බොහොම හොඳින් ජීවිතය ගත කරන්ටයි කියලා මේ නන්ද දාසයට උපදෙස් දුන්නා. මේම ටික කාලයක් ගත වුණා.
අර කෙළමි පුත්‍රයා සිටුවරයා මරණයට පත් වුණා. දැන් මේ දරුවත් තරුණ වියට පත් වෙනවා. මේ තරුණ වියට පත් වෙනවම මේ පොතේ සඳහන් කරන්නේ කුමාරයා කියලා. ඉතින් දැන් තරුණ වියෙහි පසු වෙන මේ දරුවා මේ කුමාරයා ට අර ආදරණීය අම්මා තමන්ගේ අම්මා ප්‍රකාශ කරනවා පුතේ ඔබේ පියතුමාණන් මේ නන්ද කියන දාසියත් එක්ක ගිහිල්ලා ඔබට ඔබ සතු ධනිය ඔබට අයිති වෙන්න තිබුණු ධනිය නිතන් ගත කළා. ඒක දන්නේ මේ නන්ද දාසියා. ඔබ ඔහුත් සමග ගිහිල්ලා ඒ නිදානිය ගොඩ අරගෙන ඇවිදිලා සතුටින් ජීවත් වෙන්න කියලා අම්මගෙන් උපදෙස් ලැබෙනවා. ඉතින් මේ විදිහට මේ කරුණ සැලකලයින් පස්සේ මේ කුමාරයා අර නන්ද දාසයට කතා කරලා කියනවා එහෙමනම් අපි නිදානි ගන්ට යමු කියලා දෙන්නෙක්ලා කතා වෙලා නිදානි ගන්ට යනවා. නිදානි තියෙන තැනට ගියයින් පස්සේ නන්ද සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වෙනස් වෙලා අර කුමාරයාට දාසයා කියලා ආමන්ත්‍රණය කරනවා. දාසය ඔබට අයිති නිදානියක් නැහැ, ඔබට අයිති ධනියක් නැහැ කියලා මේ දාසයා බොහොම සැරපරුස විදිහට බැනවදිනවා අර කුමාරයාට. ඉතින් මේ කුමාරයා කිසිවක් නොකියා ආපසු වෙනවා. ඊට පස්සේ නැවතත් දවසක යනවා. ඒ දවසේදීත් මේ විදිහටම නන්ද දාසයා අර නිදානේ තියෙන තැන කියන තැනට ගිහිල්ලා අර විදිහට කුමාරයාට බැනවදින්න පටන් ගන්නවා. නොයෙක් විදිහ පරුස වචන ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහට දෙතුන් වතාවක්ම සිද්ධ වෙනවා. මේ කුමාරයා කල්පනා කරනවා අපේ තාත්තගේ හිතවත් සිටුවරේ කෙළඹ පුත්‍රයෙක් ඉන්නවා. එතුමාණන් හමු වෙලා මම මේකට උපදේශයක් ගන්න ඕන, එතුමා බොහොම නුවණ තියෙන කෙනෙක් කියලා සිහිපත් කළා. කල්පනා කරලා අර මිත්‍ර කෙළඹි පුත්‍රයාණන් සොයාගෙන ගිහිල්ලා මේ සිද්ධිය ප්‍රකාශ කරනවා. එතකොට මෙයා ප්‍රකාශ කරනවා එහෙමනම් මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ නන්ද ගිහිල්ලා නතර වෙන තැන තමයි නිදානිය තියෙන්නේ. යම් තැනක හිටගෙන නන්ද ඔබට පරුෂ වචන නැත්නම් දොස් කියනවද බැනවදිනවද අන්නේ තැන තමයි නිදානිය තියෙන්නේ. නිදානිය තියෙන තැන ඔහු පමණක් දන්න නිසා එතෙන්දී ඔහුට මහා මාන්නයක් ඇති වෙනවා. ඒ නිසායි මෙහෙම කටයුතු කරන්නේ. නිසා මට හිතෙන්නේ එහෙමයි. ඒ නිසා නිතේත් ගිහිල්ලා නන්ද වේතනින් අයින් කළා එතන හරන්ට ඔබේ පියතුමාණන් තැන්පත් කරපු නිදානි ඔබට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මෙහෙම ප්‍රකාශ කළයින් පස්සේ නන්දත් ගෙදරට ඇවිදිලා වෙනසක් නැතුව මේ නන්දවත් එකතු කරගෙන අර කුමාරයා යනවා නැවත නිදානිගන්ට. නිදානිගන්ට ගිහිල්ලා දැන් අර නිදානි තියෙන තැනට වෙනදා ගිය තැනටම ගිහිල්ලා නතර වෙලා නන්ද වෙනදා වගේම මොකද කරන්නේ අර කුමාරයාට බැනවදිනවා. දාසයා කියලාම බැනවදිනවා. ඉතින් ඒ වෙලාවේදී අර දාසයාව නන්දව එතනින් ඉවත් කරලා මොකද කරන්නේ එතන හාරලා බලනවා. එහෙම හාරනකොට අර තාත්තා තැම්පත් කරපු රත්තරන් ආදී රෙදි මුතු මැණික් ආදී කොටති මේ මහා ධනයක් මේ කුමාරයාට ලැබෙනවා. නන්දත් එකතු කරගෙනම ඒ ධනය ගෙදරට අරගෙන ඇවිදිලා මේ අය බොහොම සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම අර හිතවත් කෙළඹි පුත්‍රයා සිටුවරයා මොන ගැහිලා ඒ සිටුවරයාගේ උපදෙස් පරිදි මේ කුමාරයා නොඑක් විදිහේ දාන ආදී පුණ්‍ය ධර්මයන් සිදු කරමින් ඒ ජීවිත කාලය තුලදී බොහෝ සෙයින් ගුණධම් සම්පූර්ණ කරනවා. එහෙම ගුණධම් සම්පූර්ණ කරලා මේ නන්ද මේ නන්දත් මේ ගෙදරම වාසය කරමින් කාලයාගේ වැයමින් මේ අය මිය පරලොව යනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කළා. ඊළඟට දේශනා කරනවා මේ මේ ජාතක කතාවේ මේ විස්තරේ දේශනා කළා ඉවර වෙලා. එදා මේ නන්ද කියන දාසයා තමයි අද මේ සරියුත් හාමුදුරන් වහන්සේගේ මේ අතවැසි භික්ෂුවක් හැටියට වාසය කරන්නේ. එදාර නුවණ තියෙන කෙළමි පුත්‍රයා උපදෙස් දුන්නු කෙළමි පුත්‍රයා සිටුවරයා තමයි සම්මා සම්බුද්ධත්වයට පත් උන මම්මයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ ප්‍රවෘත්ති මේ කතා අහනකොට මේ ජාතක කතා කතා කරගෙන යනකොට අපි මේ එකතු වෙලා ඉන්න අය ඒ වගේම අපි මේ කරන කියන කටයුතු මේවා අතර අතීතීත් එක්ක කොයිතරම් සම්බන්ධකම් ඇද්ද කියලා අපට සිහිපත් කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා බොහෝ ගුණධම් පුරපු බොහොම පිරිසක් තමයි මේ එකට එකමුතු වෙලා තියෙන්නේ. ඒ නිසා සංසාරේ තවත් බොහෝ ගුණධම් පුරන්ට පුළුවන් ශක්තියක් අපට ඇති වෙනවා කියන බවත් මේ මොහොතේදී සිහිපත් කරගන්න ඕනේ. ඉතින් කල්පනා කරගන්න ඒ ආකාරයට සිහිපත් කරනකොට අපි මේ විදිහට මේ ජාතක කතාව නිමාවටපත් වුණා. ඉතින් මේ ජාතක කතාව අවසානයේදී බුදුරජාණන් වහන්සේ ඒ රැස්ස සිටපු පිරිසට චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කළා. ඒ දේශනාව අවසානයේ බොහෝ පිරිසක් නොයෙක් නොයෙක් මාර්ගඵලයන්ට පැමුණුණා කියන බව ධර්මයේ විස්තර වෙනවා. ඉතින් කල්පනා කරගන්නට එදා ලෞතරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න පෙර ආතුව කොයි විදිහට නුවණින් යුක්තව කටයුතු කළාද? මේ නන්දගේ ප්‍රශ්නේ විසඳන්නට මේ බුදුරජාණන් වහන්සේ නැත්නම් බෝසතාණන් වහන්සේ කොයි විදිහේ නුවණ ඇති කරගත්තද කියන බව අපට බොහොම පැහැදිලිව පෙනෙනවා. ඉතින් මේ විදිහට මේ කීකරුකම ඇතිවෙන්ටත් අකීකරුකම ඇතිවෙන්ටත් සංසාරික හේතුන් තිබෙනවා. එදා ඒ හේතුව මත ඇති කරගත්තු මාන්නය නිසා තමයි එහෙම වුනේ. එහෙම කියනකොට මං හිතන්නේ අපට මතක් වෙනවා අර මේගිය හාමුදුරන් වහන්සේ පිළිබඳව. මේගිය හාමුදුරන් වහන්සේත් එදා බුදුරජාණන් වහන්සේට උපස්ථායක හාමුදුරු නමක් හැටියට කටයුතු කළා. එම් බුදුරජාණන් වහන්සේත් මේගිය හාමුදුරුව තනිව එක තැනක වැඩ ඉන්න මොහොතකදී මේගිය හාමුදුරුව දකිනවා ලස්සන අඹ වනයක්. උන්වහන්සේට භාවනා කරන්නට යන්න හිතෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අමාරුවෙන් අවසර ගන්නා මොකද එක වතාවක් ඉල්ලා සිටා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවැන්නේ නැනිස් නැති නිසා වඩින්න එපා කියලා. දෙවෙනි වරත් ඉල්ලනවා. දෙවෙනි වරත් බුදුරජාණන් වහන්සේ ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි වතාවේදී මේ හාමුදුරුව මේ ගිය හාමුදුරුව ඉල්ලනවා ස්වාමීන් වහන්සේ මට මේ කෙලෙස් නැති කරගන්න ඕනේ භාවනා කරගන්න ඕනේ ඔබ වහන්සේ නම් කෙලෙස් නැති කරලා ඉන්සා මට අවසර දෙන්නයි කියලා එදා අවසර දෙනවා. ඒ නිසා එදා මේගිය හාමුදුරුව අර අඹ වනයේට ගිහිල්ලා භාවනා කරනකොට උන්වහන්සේගේ සිත කෙලෙස් වලින් ඇවිස්සෙනවා. රාගාදී සිතිවිලි බහුලව හටගන්න පටන් ගන්නවා. ඉන්සා මේ හාමුදුරුවන්ට සිත සංසුන් කරගන්න බැරුව ආපහු වඩිනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරන් වහන්සේට ධර්ම දේශනා කළා. අවශ්‍ය කමඨහන් දේශනා කළ අවසානයේ දේශනා කරනවා මේ ගිය ඔබ ආත්ම භාව 500ක් මේක දිගටම රජ දෙකෙක් වෙලා අන්තපුර විසෝවරු සමග මේ ස්ථානයේ කටයුතු කළා ගත කළා. ඒ නිසා ඒදා ඇති කරගත්තු රාග සිතිවිලි අදත් ඔබේ සිතට ඇති වෙනවා. බලන්ට තැන් පිළිබඳව ඒ අයගේ ක්‍රියා කලාපයන් පිළිබඳව කොයි කොයි ආකාරයට සිද්ධ වෙනවද කියන බව ඒ තැන්වලදී අපට දකින්න පුළුවන්. ඉන්සා අපි මේ ජීවිතයේ හොඳ පුරුදු කරගෙන තිබෙනවා නම්
අපට ඒවයින් කොයිතරම් යහපතක් වෙනවද මතක් කරගන්නට අපි පෙරනි ජාතක කතාවකදී අර මතක් කරගන්නට යෙදුනා චුල්ලපන්තක හාමුදුරන්ගේ කතාව. එදා චුල්ලපන්තක හාමුදුරුව රෙද්දක් පිරිමැදලා ඒ රෙද්ද කිලුටු වෙනවා දැකලා තමයි අරිහත්ත්වයට පත් වුනේ. ඉතින් එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෙර භවයක රජ කෙනෙක් වශයෙන් ඉන්නකොට බොහොම පිරිසුදු ඇඳුම් අඳපු බොහොම පිරිසුදුව කටයුතු කරපු කෙනෙක්. ඒ රජුරුව නගර චාරිකාව යනකොට දිවා කාලයේ දහමේ අවරස්මිය නිසා ඇතු පිට ඉන්නකොටම දහඩිය දාන්න ගත්තා. ඉතින් බොහෝ සෙයින් දහඩිය දාලා තෙත් වෙලා ඒවයින් පිහදානකොට ඇඟ ඒ රෙදි සලු කිලිටි වුණා. අන්නේ විලාවිදී සලු ඒව දැකලා මේ රජුරුව කලකිරුණා. බලන්ට ඒ මොහොතෙදි කලකිරිලා ඒ අනිත්‍ය මෙනෙහි කරපු ඒ රජුරුවන්ට ඒකම කමටහනක් වුණා. පසු කාලීනව මේ චුල්ලපන්ත කහාමුදුරුව හැටියට අරිහත්ත්වයට පත් වෙන්න. ඒ නිසා අපට අපේ ජීවිතේ ලැබෙන හැම මොහොතකදීම ගුණධමයක් සම්පූර්ණ කරගන්න පුළුවන් නම්, භාවනාවක් වඩා ගන්න පුළුවන් නම්, අපට පුළුවන් නම් ඒ හැම අරමුණක්ම කමටහනක් කරගන්න. අපට ඒක සංසාරේ කොයිතරම් ප්‍රයෝජනවත් වේවිද? සංසාර දුකින් අත මිදෙන්න ඒකම හේතු වේවි. ඒ නිසා හැම මොහොතකදීම සිහිය පවත්වා ගන්න, හැම මොහොතකදීම මේ ධර්මයේ තුල ජීවත් වෙන්න. යම් කෙනෙක් ධර්මයේ තුල ජීවත් වෙනවා නම් ධම්මෝ හවී රක්කති ධම්මචාරී නේද? ධර්මයේ විසින්ම රකින්නවා කවුද? ධර්මයේ හැසිරෙන පුජ්‍යලයා. ඉන්කා අපිට ආරක්ෂකෙක්ම වෙනවා අපි පුරණ ගුණ ධර්මයන් ටික. ඉන්සා ඒ ගුණ ධර්ම පුරනකොට ඒ ගුණ ධර්ම නිසා අපට ඇති වෙන්න පුළුවන් ඒ උතුම් මේ ශක්තිය. ඒ වගේම පින්නතුනේ අපි යම් තැනක අපේ ජීවිතේ නරක දේවල් පුරුදු පුහුණු කරගෙන තිබුණා නම්, මේ සමහර අය නොඑක් විදිහේ ජීවිතේ නරක දේවල් පුරුදු කර ගන්නවා. ඉතින් ඒ අය ඒ පුරුදු කරගත්තු නරක දේවල් වල විපාක ඒ අයට මේ නිවන දක්වාම ලැබෙනමයි කියන බව අපි නොඑකුත් කතා ප්‍රවෘත්ති වලින් අහලා තියෙනවා. ඉතා කල්පනා කරගන්න අපි අපේ ජීවිතේ කෙසේ හෝ අපි නොදෙනුව හෝ ඇති වෙලා තියෙන මේ නරක ගති සිරි පුරුදු මේවා කෙසේ හෝ දැනගෙන ඒවා අවබෝධ කරගෙන ඒක නරකයි කියලා නුවණින් යුක්තව තේරුම් අරගෙන ඒවා අතහැරලා හොඳ ගුණධම් වඩනවා නම් අපේ ජීවිතේ කොයිතරම් වාසනාවන්ත වේවිද? යම් දවසකදී යම් බුදුරජාණන් වහන්සේ නමක් කමෙහි අපටත් ඔය විදිහම කාරණියක් බුදුහාමුදුරුව දේශනා කරાવી. ඉන්සා ඉතින් මේ නන්ද ජාතකයයි අද අපි ප්‍රකාශ කළේ බොහොම කෙටි ජාතක කතාවක්. ඒ මොනවා හරි මේ ජාතක කතාව පිළිබඳව අපට ඉදිරිපත් කරන්න අදහස් තියෙනවා නම්, එහෙම නැත්නම් මේ ජාතක කතාවේ ඇති වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් සාකච්ඡා කරන්න අපට බොහෝ විලාවල් තියෙනවා. නිසා ඒක ඒවා අහන්නත් මේ අවස්ථාව කරගන්න කියලා ජීසෙන් මතක් කරනවා. ඉතින් මේ නන්ද ජාතකය ජාතක කතා පොතේ 39 වෙනි ජාතකය. එතකොට ජාතක කතා සියල්ල අවසන් වෙන්න කොච්චර දවසක් යාවිද කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් ගත වෙයි. මොකද 550ක් ගැන සඳහන් කරනවා සම මේ ජාතක කතාව පුංචි ජාතක කතාවක් උනාට සමහර ජාතක කතා තියෙනවා දවස් දෙකකින්වත් කියලා ඉවර කර ගන්නට බැරි තරම් දිග ජාතක කතා. ඉතින් එහෙමනම් අපට සාකච්ඡා කරන්නට අරුණු ඉදිරිපත් වෙන්නේ නැති බව පෙනෙන්නේ. ඒ නිසා අපි අදට මේ ධර්ම දේශනාව අවසන් කරමු.
එමනම් කල්පනා කරගන්නට මේ සිදු කරගන්නට යෙදුන උතුම් වූ උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනක් සුරකින්න අල්පේ සාක්‍ය මහේ සාක්‍ය ආදී කොටිති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සැපවත් වේවා, සැපයන්ගින් සැපයන්ට පත් වේවා. අප සියලු දිනාමවද බුදු සසුනද අපේ ගේදර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා වෙලෙහෙළදාම් ආදී සියලු දෑද අපේ දෙමව්පියන් අපේ දරුවන් මොනබුරු මිනිබිරියන් ඥාති හිත මිතුරන් අපේ ගුරුවරුන් මේ හැම දිනාමවද දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා. ඒ වගේම ගිලන් ගතියෙන් පසු වෙන අපේ ඒ සියලු දිනාමත් දෙවියෝ සුරකිත්වා. ඒ වගේම මේ ගිලන් ගතියෙන් පසු වෙන අපේ කරු මහත්මා, ඒ වගේම කේශණී අම්මගේ ආදරණීය මෞතුමිය රූපාකකාර මාතාව, ඒ වගේම අපේ සුමනා රත්නායක මෞතුමිය ඇතුළු ඒ හැම දිනාමත් දෙවියෝ සුරකිත්වා. විශේෂයෙන්ම අද දාන මේ පුණ්‍ය ධර්මයේ සිද්ධ කරන්ට යුතුය අපේ මනෝරිය අම්මා, උපාලි මහත්මා, ඒ වගේ මේ ආදරණීය දරුවන් තුන්පල, මිනිබිරියන් දෙපල ප්‍රදාන හැම දිනාමත් අපේ අද උපන්දිනය සමරන අපේ දක්ෂිණී අම්මාට විශේෂයෙන් ආශිර්වාද කරනවා. දක්ෂිණී අම්මට මේ වෙලාවේ මං හිතන්නේ මම මුලින් සිහිපත් කළා වගේම අපි මතක් කළ යුතුයි දක්ෂිණී අම්මගේ අද උපන්දිනය කියලා දන්න යම් යන්න ඕනේ අම්මා. මොකද අම්මා